නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වුණු නිදහස් කලාකරුවන්ගේ සාමකාමී පාගමනේ අවසානයත් කාපි එකතුලා ඉන්නේ. ආරම්භයේ සිට අපි වරින් වර කිව්වා වගේ නිදහස් කලාකරුවන්ගේ පාගමනට අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත කලාකරුවන් එකතු වුණා. ඒත් එක්කම මේ අවස්ථාවේදී මහා මාර්ගයේ ඉන්න සාමාන්‍ය පදිකයන් අපිට පේනවා අපිට ඇහෙනවා හෝන් නාද කරමින් මේ අරගල කරුවන්ට සහාය දක්වන ආකාරය මේ අවස්ථාවන විට ලංකාවේ හැම පළාතකම හැම කුසකටම දැනෙන ගින්න වෙනුණු අපේ රටේ කලාකරුවන් මේ ආකාරයට එකතු වුණේ दक्ष जनप्रिय रंगन शिल्पिनी कुसुम रेणु महात्मिया खेली महान मे आंड बलट गेन्दर कथा कर दैंगेम कथा कर आंडे पाकि आंडे पाकि मे मम क्या देशीय विशिपाय पाकिल एगट हेतु अतेनो एगट हेतु तमाय मंग अद मे मुहूर्त वेनका बलागन हिट्या मगे रटे अहिंसक मिनसु जनता वेणुवेन पेहदली हडक नगाइकेला देशीय विशिपास्तने पार्लिमेंट एतलो एकतु वेला तीन दुवाक देइकेला देशीय विशिपाहटवत बेरवेला तेनवा समगी संपन्नव तमंगे मते इदिरिपत् करन एक महकेदवाचकयक् लज्जावट करुणा मे हेम कनेक तमंगे पौद्गलिकव तमंगे पुट्टुव तनतुर बलागन जीवत् वेनवा किला विश्वास करनोम एक निशा मग अद हितुवा मे मेक तव दुट धर बे इन संगद मिटंटे नोकेल मुखद अद मिटंटावे मगे वर्गीय मुखद मम कम तीन है मगे वर्गीय मम ओन देखा पिलगेनो मं कम तीन मगे वर्गीय तु निका बुरदी मालू बान समेन मम के देसी विसीपह पाकिदे मगे मते सरल प्रश्न कहगन हितागन हब युट उत्तर पारे अरगले जयवेवा जयवेवा හොඳයි අපි සූදානම් ලංකාවේ තවත් කලාකරුවන් හොයාගෙන යන්න අපි ආරාධනා කරන ඔබට බොස්ටන් ලංකා YouTube channel එකත් එක්ක රැඳෙන්න කියලා. අපිට මුණ ගැහුණා මේ පාගමනත් එක්ක එකතුලා ඉන්න ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය ලංකාවේ මේ දවස්වල මේ හැමෝම ඉල්ලන ගීත රාශියක හිමිකාරණියක් ශෂිකා නිසංසලා මහත්මිය. හැමෝගෙම මේ වෙනකල් අපි එක ප්‍රශ්නයක් අහුවා හැමෝම දුන්නේ උත්තරයක්. එකම උත්තරයක්. ඔබේ උත්තරේ වෙනස් වෙයිද කියලා බලන්න හිතුවා. ඇයි මෙතෙන්ට ආවේ? කලාවේ නියැලෙන අය විදිහට අතර මම ගායන ශිල්පිනියක් විදිහට මෙතන හැමෝම ඉන්නේ කලාවේ නියැලෙන අය අපි නියෝජනය කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව. ඉතින් මේ වෙනකොට අපේ සාමාන්‍ය ජනතාව දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා සහ රට දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා විශේෂයෙන් අපේ දරුවන්ට මමත් අම්ම කෙනෙක් අපේ දරුවන්ට රටක් ඕනේ මේක ලස්සන රටක් හැබැයි ඒක විනාශ කරන්න දෙන්න බෑ අපේ දරුවන්ට අපේ මේ තරුණ පරපුරට රටක් ඉතුරු කරන්න ඕනේ ඉතින් ඒ රට වෙනුවෙන් තමයි මම මෙතෙන්ට සහභාගී වුනේ කලාවට සම්බන්ධ අයත් එක්ක විශේෂයෙන්ම මගේ රට වෙනුවෙන් අපි රටට ආදරේ රට වෙනුවෙන් මම මෙතෙන්ට සහභාගී වුනේ කලාකරුවෝ ආපු හින්දාවද නැත්නම් මේ දවස්වල මේ රටේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න ටික ඔබටත් දැනෙනවද ගෑස් පෝලිං ගෑස් නැහැ බඩු ගණන් මේ ටික දැනෙනවද ඔබට ඇත්තට මම කලින් කිව්වේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය දුක් විඳින ජනතාව තමයි මම නියෝජනය කරන්නේ අපි නියෝජනය කරන්නේ ඉතින් ඒ දුක අපිට දැනෙනවා තවත් ඉස්සරහට යනකොට තවත් අපිට දුක් විඳින්න වෙයි ඒක වලක ගන්න තමයි අපිට ඕනේ ඒ වෙනුවෙන් තමයි සහභාගී වෙන්නේ මේ කලාකාරයෝ විදිහට එන්න ඕනේ මේකේ මූණ පෙන්වන්න එහෙම එකක් නෙමෙයි මම කලිනුත් සහභාගී වුණා සහභාගී සාමාන්‍ය ජන සාමාන්‍ය මිනිසෙක් විදියට සාමාන්‍ය කාන්තාවක් සාමාන්‍ය අම්ම කෙනෙක් විදියට එහෙම තමයි අද සහභාගී වෙන්නේ අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමු බොහොම ස්තුතියි හැමෝටම ඕනේ අපේ රට ආයිමත් අපේ ලස්සන රට එහෙනම් අරගලයට ජය ජය වේවා අපි සූදානම් තවත් ලංකාවේ කලාකරුවොත් එක්ක කතා කරන්න එහෙමනම් යන්
නිදහස් කලාකරුවන්ගේ පාගමනත් එක්ක එකතුලා ඉන්න ලංකාවේ දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනී උරේෂා රවිහාරි මහත්මිය අපිත් එක්ක කතාවට එකතු වෙනවා දැන්. ඇයි ඔබතුමිය මේ පාගමනත් එක්ක එකතු වෙන්නේ? මම හිතන්නේ අද සමස්ත කලාකරුවෝ සියලු දෙනාම මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා. ඉතින් මම ඇත්තටම මෙතෙන්ට එකතුනේ මගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන්. ඉතින් අපි ජනතාවගේ කලාකරුවන් විදිහට අපි හිතන රටක් විදිහට අපි අද ඉතාමත් අමාරු කාලයක මේ ගත වෙන්නේ. ඉතින් මේ කාලය අපිට ආපහු හොඳ තත්වයකට අපේ ලංකාවේ ඉන්න ජනතාව අපි සියලු දෙනාම ඉතාම අපහසු කාලයක් ගත කරමින් යන්නේ. ඉතින් මේ අපහසු කාලෙන් අපි මිදෙන්න නම් අපිම මේකට සටන් කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඒ සටනට මමත් නිදහස් කලාකාරියක් විදිහට අද මේ පාගමනට එකතු වුණා. පාගමනට ආවේ ඇයි? දැන් ඔබටත් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන ගෑස් නැහැ හොයා ගන්න පෙට්‍රල් ගණන් මේ අර්බුදේ දැනෙනවද? අනිවාර්යෙන්ම. මොකද හැමෝම හිතනවා කලාකරුවන්ට මේක දැනෙන්නේ නැහැ කියලා. කලාකරුවන්ට තමයි ඉස්සෙල්ලම දැනෙන්නේ. ඒ නිසා අවසානයේම සියලුම ආර්ථික හැදුනට පස්සේ මේ කියන්නේ මේ සියලු තත්වයන් සමතේකට පත් වුණාට පස්සේ නැවතත් කලා කටයුතු අවසානයේ තමයි පටන් ගන්න. ඉතින් අපිට තමයි මං හිතන්නේ දැඩිවම දැනෙන්නේ මේක. ඉතින් ඒක අපි පෙන්වන්නේ අපි බොහොම සිනහමුසු අපේ සමහර කලාට රූප වහිනිය දකින්නකොට කියනවා මේ මේගලන් ඇවිල්ලා ඉන්නේ මේගලන් දන්නේ අපි විඳින දුක කියලා. නමුත් අපි ඒ අයනිත්‍ය විඳින සියලුම දේ අපිත් විඳිනවා. ඉතින් ඒ විඳිනවා නමුත් උපේක්ෂාවෙන් දරාගෙන හිටියා ගොඩක් කාලයක්. නමුත් දරා ගැනීමත් උපරිමයට ආවට පස්සේ මට හිතුණා අනිවාර්යෙන් දැන් නම් ඉතින් අපි කලාකරුවෝ විදිහට පාරට බහින්න ඕනි කියලා. ඉතින් ඒ ගමන තමයි මේ ආවේ අද. හොඳයි එහෙමනම් අරගලයට ජය. අරගලයට ජය වේවා. හොඳයි අපි සූදානම් ලංකාවේ තවත් කලාකරුවන් එක්ක කතා කරන්න. අපි ආරාධනා කරන ඔබට රැඳෙන්න කියලා බොස්ටන් ලංකා YouTube channel එකත් එක්ක. ලංකාවෙන්න තවත් දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් මුණ ගැහුණා සුබානි හර්ෂණි. ලාබසිනා කිව්වම සින්දුවත් එක්ක මුළු ලංකාවම නෙමෙයි ලෝකෙම අඳුනනවා. ඇයි අක්කේ ආවේ මේ පාගමනට එකතු වෙන්න? ඇත්තටම අපිට ආව නෙවෙයි ඒ වුණා. මොකද මේ වෙලාවේ රටක් හැටියට හැමෝම එකතු වෙලා ඉන්නවා. ඇත්තටම අපි 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරේ ලස්සන හෙටක් කියලා හිතාගෙන. ඉතින් මේ වෙනකොට හෙටක් නෙමෙයි මුළු ආත්ම ගානක් නැති වෙලා තියෙන තත්ත්වයක් දැන් තියෙන්නේ. ඇත්තටම හරිම කනගාටුයි. ඉතින් අපි කැමති හැමෝම එකතු වෙලා මේ සටන ජය ගන්න. ලංකාවේ මිනිසුන්ගේ මේ දවස්වල තියෙන අර්බුද රසක් තියෙනවනේ. අපේ අත්‍යවශ්‍ය බඩු බාන්න අපිට වෙළඳ පොලේ සල්ලි තිබ්බත් මිල දී ගන්න නැහැ. ගෑස් හොයා ගන්නම නැහැ. පෙට්‍රල් ගණන් කලාකරුවන්ට වේදිකාව අහිමි වෙලා. සමහර වෙලාවට ඔබත් එක්ක ළඟම වැඩ කරපු සහායකින්ට ආලෝක කරන ශිල්පීන්ට රැකියාව නැති වෙලා ඇති. මේ අර්බුදේ ඔබට දැනෙනවද? අනිවාර්යෙන්ම අපිට විශේෂයෙන් දැනෙනවා. මොකද අපේ කලාව අපිට නැති වෙලා තිනවා. අනාගතයේදී තව නොබෝ දිනකින් අපිටත් මහපාරට වැටෙන සිද්ධ වෙනවා. මොකද හැමෝම හිඟන තත්ත්වයට පත් වෙනවා. කාගෙන් හරි ඉල්ලගෙන ජීවත් වෙන තත්ත්වයට පත් වේවි. ඉතින් එතෙන්ට නොයා මෙතනින් හරි මේ රට බේරා ගන්නට ඇතනම හරිම කනගාටුයි. අපි ඡන්දේ පාවිච්චි කරේ මෙහෙම වෙයි කියලා හිතලා නෙමෙයිනේ. ඉතින් මං හිතන්නේ මේ වෙලාව හොඳම වෙලාව ඔවුන්ට ওই පාර්ලිමේන්තුවේ ඉන්න හැමදෙනාම මේවට වගකීම ගන්න ඕනේ. ඇත්තටම මං හිතන්නේ මේ වෙලාවේ හොඳම තීරණේ ගන්න එක තමයි හොඳ දේශපාලනය කරන අය. හොඳයි අය රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි ලංකාවේ සාමාන්‍ය ගැහණියෙක්, සාමාන්‍ය අම්මා කෙනෙක්, සාමාන්‍ය ගෘහණියක්. ඒ නිසා මේ අර්බුදය ඇයට වැඩිපුර දැනෙනවා ඇති. අරගලයට ජය එහෙමනම්. ජය වේවා. අපි දැන් ඉන්නේ ගෝඨගෝගම් පරිශ්‍රයේ. නිදහස් චතුරස්ර පරිශ්‍රයෙන් හරියටම අද හවස 3:45ට ලංකාවේ වෙලාවෙන් ආරම්භ වුණු පාගමන කොළඹ විවිධ වීථි සංචාරය කරමින් මේ ස්ථානයට පැමිණුණා. ලංකාවේ නිදහස් කලාකරුවන් දහසක විතර ප්‍රමාණයක් මේ පාගමනට ආසන්න වශයෙන් සම්බන්ධ වුණා. ලංකාවේ විවිධ කලා ශේෂ්ත්‍රයන් නියෝජනය කරමින් හැම කෙනෙක්ගෙම ඉල්ලීම උනේ අපේ සුන්දර රට අපිට ලබා දෙන්න කියන කාරණය. මේ නිදහස් කලාකරුවන්ගේ පාගමනත් එක්ක විවිධ කලාකරුවන් එකතු වෙලා නිදහස් චතුරස්‍රයේ සිට ගෝඨා ගෝගම දක්වා පැමිණෙද්දී අපි දැක්ක මග දෙපස සිටපු සාමාන්‍ය ජනතාව, ඒත් එක්කම වාහනවල ගමන් ගත්ත ජනතාව හෝන් නාදය කරමින් මේ පාගමනට සහාය දැක්වූ ආකාරය. සාමකාමී පාගමනක් විදිහට මේ අවස්ථාවට එකතුණු කලාකරුවන් විශේෂයෙන්ම ඉස්මතු කරපු කරුණු කාරණා
රසක් තිබ්බා ඉන්න ප්‍රථම කාරණා වුණේ අපේ රටේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඔවුන් එකහෙලා හඬ නැගුවා ව්‍යවස්ථා සංශෝධනයක් අපේ රටට අත්‍යවශ්‍ය බව ඒත් එක්කම දැනටමත් අපේ රටේ තියෙන මේ සාමාන්‍ය ජනතාවට දැනෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ඉන්ධන ගැටලුව ඒත් එක්කම ගෑස් ප්‍රශ්නය ඒත් එක්කම දරා ගන්න බැරි ජීවන අරගලයත් එක්ක සටන් කරන අපේ මිනිස්සු වෙනුවෙන් තමයි අද ලංකාවේ කලාකරුවන් මේ ආකාරයට පෙළ ගැසුනේ මේ වෙද්දී ගෝඨා ගෝගම තත්ත්වය ඔබට පසකින් දිස්සෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ නිදහස් කලාකරුවන් මෙතෙන්ට ආවහමත් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ගෝඨා ගෝගම ඉන්න අපේ අරගල කලුවන්ගෙන් ලැබුණා මේ වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයටම උද්ඝෝෂණ ව්‍යාපාර ඒත් එක්කම රජයට දැනෙන බලපෑම් කරන කණ්ඩායම් කරන විවිධ ව්‍යාපාර තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා අපි සූදානම් වෙනවා බොස්ටන් ලංකා YouTube channel ඔස්සේ වරින් වර ඔබට ලංකාවේ සිද්ධ වෙන මේ තොරතුරු ගැන කියන්නේ ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා නිරන්තරයෙන්ම ලංකාවේ තත්ත්වය සැනෙන් එසනින් දැනගන්න අපිත් එක්ක එකතුලා ඉන්න කියලා ඔබ දැන්ටමත් බොස්ටන් ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අපි ලංකාවේ මේ දවස්වල සිද්ධ වෙන අලුත්ම තොරතුරු දැනගැනීමේ අවස්ථාව ඔබට දාකලා දීලා තියෙනවා එහෙමනම් අපි සමුගන්නවා ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජය වේවා